අද 2021 අප්‍රේල් 11 ඉරිදා සිරස්තල ඉන්දියාවට පිහිනා පැමිණි ගුවන් භටයා අඩසිය වසක ආසියානු වාර්තාව බිඳ දමයි කිලෝමීටර 59ක් පැය 28කින් පිහිනයි කොවිඩ් නිසා අසරණ වුමන්ට බන්දහසේ දීමනාව හෙට සිට දීමනා දීමට එක් නොවන බව ග්‍රාම නිලධාරීන් කියයි කොවිඩ් අවදානම නිසා යාපනයේ සිනමා හල් වැසී විවාහ උත්සව සහ උපකාරක පන්ති තහනම් පිළිකාකාරක පොල් තෙල් යලි රැගෙන යන නෞකාව අනිද්දා කොළඹට රුපියල් 16 සහන මල්ලට අපහාස කළ අයට බඳුලගෙන් නඩු කෝටි 50ක වන්දියක් ඉල්ලලයි අධිවේගී මාර්ගයේ අවදානම් ලෙස ගිය පිරිසකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කලබයි තරුණයින් පිරිස සොයා පොලිස් මෙහෙයුමක් සිරස් This is Other Verana Prime Time with Vasanti Nanayakara and Dilipa Hinayaka live from Studio 24 in Colombo. අයිබෝන් නබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීය මුපත් විකාශය අද දෙරණ 6:55 සමගින් කොවිඩ් 19 ව්‍යසනකාරී තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පවුල්වලට උත්සව සමය වෙනුවෙන් රුපියල් 5000ක දීමනාව ලබා දීම හෙට ආරම්භ කරන බව රජය පවසනවා කෙසේ වෙතත් අලුත් අවුරුද්දට දින දෙකක් වැනි කෙටි කාලයක් තිබියදී එය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බැවින් අදාළ දීමනා ලබා දීමට සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සහ සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය අද නිවේදනය කළා එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරී වෘත්තීය සංගම් පවසන්නේ රජයේ තීරණය හමුවේ තමන්ද පීඩාවට පත්ව ඇති බවයි COVID-19 ව්‍යසනකාරී තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පවුල්වලට උත්සව සමය වෙනුවෙන් රුපියල් 5000ක දීමනාව ලබා දීමේ තීරණයට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණා. අග්‍රමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව කාණ්ඩ 7ක් යටතේ ප්‍රතිලාභී පවුල් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම් ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් වකුගඩු රෝගී තත්ත්වයේ හේතුවෙන් දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් සහ එම කාණ්ඩ යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල්වලට එම දීමනාව ලබා දීමට නියමිතයි ප්‍රතිලාභී පවුලකට දීමනාව ලබා දෙන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණයි එමෙන්ම චන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියද එහි අනුපවුල් වශයෙන් ජීවත්වන පවුල් සඳහාද දීමනාව ලබා දීමට නියමිතයි අපි හෙට දිනේ වෙද්දි මේ මුදල් ලබා දීම ආරම්භ කරනවා අපි උපරිම උත්සාහයක් ගන්නවා සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙම වැඩ කටයුත්ත අවසන් කරන්න අපි හිතුවා අපිට පවුල් ලේකක ලක්ෂ 28ක් විතර සංඛ්‍යාවක් ඉදීවි කියලා නමුත් දැන් තියෙන තොරතුරු අනුව ඒ කියන්නේ අපි තවත් කණ්ඩායම් මේ සඳහා සුදුස්සන් හැටියට ඇතුළත් කරපු හින්දා අපිට පවුල් ලේකක ලක්ෂ 30 ඉක්මවන්න සිදු වේවි ගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට දීමනාව ලබා දීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගන්නමින් ගල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සාකච්ඡාවක් පැවැත්තුණා. කෙසේ වෙතත් මෙම දීමනා බෙදා දීමේ කාර්යයන් සඳහා තමන් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ පවසනවා. කොවිඩ් 19 තත්ත්වය වර්තමානයේ මේ රටේ තවමත් තියක් තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ සිංහල අවුරුද්ද දවසක් තියෙද්දී මෙම දීමනා ගෙවීම සම්බන්ධයෙන් නිලධාරීන්ට බලපෑම් ඇති කිරීම ඉතා කණුදායක තත්ත්වයක්. අනිත් අතින් මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සාමාන්‍ය මහජනතාව කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවස්ථාවකට මුහුණ පාන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. රුපියල් 5000ේ දීමනාව ලබා දීම සඳහා රජය හදිසියේ ගත් තීන්දුව හමුවේ තමන් පීඩාවට පත්ව ඇති බවයි සමෘද්ධි සංවර්ධන නිලධාරී වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ. මේ කාල සීමාව තුළ මේක අපිට හෙට නිශ්චිත වශයෙන් ඉවර කරන්න බෑ මේ නිලධාරීන් විදිහට අපේ අමාත්‍යංශ ලේකම්තුමා හෝ ඒ අවශ්‍ය නිලධාරීන් මේකේ තියෙන ප්‍රායෝගික දුර්වලතාවය දැක්කේ නැද්ද කියන එකයි අපිට අහන්න තියෙන්නේ ප්‍රායෝගිකව ගැටලුවක් තියෙනවනේ අපි ජනාධිපතිතුමා විසින් අද දින ලිපියක් නිකුත් කරා මේක 12-13 පමණක් නෙමෙයි මේක අවුරුද්දෙන් පස්සේ ලබා දෙන්න අවශ්‍ය කාලය අපිට ලබා දෙන්න කියලා අලුතෙන් රුපියල් 5000ේ දීමනාව ලබා දෙන්න කියලා සමෘද්ධි බැංකුවෙත කිව්වට මෙතෙක් තාම මුදල් ටික සමෘද්ධි බැංකුවෙත ලැබිලා නැහැ නිල වශයෙන් රාජකාරී ප්‍රවරීමක් අදාළ අමා අත්‍යන්ත අග්‍රාමාත්‍ය ලේකම්ගේ චක්‍රලේකෙන් පෙන්නා දෙන්නේ නැතුව
මේක බලහත්කාරයෙන් ආර්ථික සංවර්ධන නිලධාරිය හරහා ඉෂ්ට සිද්ධ කරගන්න යම් බලපෑම් කරමින් පවතිනවා. ඒතර මේ වන විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ආර්ථික සංවර්ධන නිලධාරිය මේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට පටන් අරගෙන තියෙනවා. ඒක අපි සංගමයක් හැටියට පිළිගන්නට වෙනවා. ඉහළයන කොවිඩ් අවදානම හමුවේ යාපනයේ දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව පුද්ගලික පන්ති ආදියද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. පසුගිය දින 11ක කාලය තුල යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 379ක් දිස්ත්‍රික්කයේ වැඩිම අවදානමක් පෙන්වන්නේ යාපනයේ මහනගර සභා බල ප්‍රදේශයේයි. මාර්තු 19 වනදා සිට ඊයේ දක්වා වසකටත් අඩු කාලයක් තුල යාපනයේ මහනගර සභා සීමාවෙන් පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 203ක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා. ඊයේත් යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 29 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 23 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ මහනගර සභා බල ප්‍රදේශයෙන්. ඒ අනුව ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය නිසා යාපනයේ දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේ. දීෂ්වරෙන් මහතා ප්‍රකාශ කළේ යාපනයේ දිස්ත්‍රික්කයේ විවාහ උත්සව පුද්ගලික පන්ති ආදියද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. ඊයේ මෙරටින් කොවිඩ් නව ආසාදිතයන් 284 දෙනෙකු හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක 20කින් හඳුනාගත් ඔවුන් අතරට විදේශවලින් පැමිණි 16 දෙනෙකුද ඇතුළත්. ඉන් වැඩිම ආසාදිතයන් ගණන වූ 83 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තවත් කොවිඩ් ආසාදිත මරණයක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ තවත් COVID-19 ආසාදිතයන් 170 දෙනෙකු අද මෙරටින් හඳුනාගත් බවයි. ඒත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 95018ක් දක්වා ඉහළ ගියා. අද දිනේ පුද්ගලයින් 175 දෙනෙකු සුවය ලැබීමත් සමග සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 91631ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 2791 දෙනෙකු පමණයි. මේ අතර සමස්ත දිවයිනේම පසුගිය දින කිහිපයේදී ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. ඊයේ දිනේදී සහ පෙරේදා දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන්ගේ යම් වැඩිවීමක ලක්ෂණ පෙන්වුම් කරමින් තියෙනවා. ඒ නිසා අලුත් අවුරුදු උත්සව සමයත් එක්ක ඉතාමත් අවධානමකට රට තල්ලු වෙමින් තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. රෙදිපිලි ලබා ගැනීමට සෑම වෙළඳසැලකටම විශාල වශයෙන් නෙක්‍රොක් වෙනවා. එහිදී මුව ආවරණය අනිවාර්යෙන්ම පැලඳගෙන සෑම අවස්ථාවකදීම ඉන්න කියන එක ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ ඉදිරි සතියක කාලය තුළ පොලිසිය මේ පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. යම් යම් ආකාරයක අවුරුදු ක්‍රියාකාරකමක් සිදු කරනවා නම් සමූහයක් හැටියට අනිවාර්යෙන් මේ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාවය ලබාගෙන තිබිය යුතුයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 152682ක් හඳුනා ගනුණා. එය ගෝලීය කොවිඩ් වසංගතය ආරම්භ වූ දා පටන් එරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන ලෙස සැලකෙනවා. ඊයේ එරටින් දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්ම වූ පිරිසක් හඳුනා ගැනුණේ අඛණ්ඩව පස්වන දිනටයි. මැතිවරණ රැලි, ජනතාව එක්රැස්වන උත්සව හා පිරිස් ඒකරාශී වන ආගමික කටයුතු මෙම ඉහළ ව්‍යාප්තියට හේතුව බවයි පැවසෙන්නේ. කොවිඩ් සිවවන රැල්ල පාලනයට ඉරානයේ ප්‍රදේශ රැසක් දින 10ක් සඳහා ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මාර්තු 20 වෙනිදාට යෙදුණු ඉරාන අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ආසාදිතයින්ගේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්눔 කරන අතර ඊයේ එරටින් නව ආසාදිතයන් 19666 දෙනෙකු හඳුනා ගැනුණා. තලෙයි මන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සයුරේ පිහිනා ගොස් නැවත පැමිණීමෙන් නව ආසියාතික පිහිනුම් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් බට රොෂාන් අබේසුන්දර අද සමත් වුණා. ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ වසර 50ක් ඉපැරණි වාර්තාවක්. මගේ අරමුණ සාගරයට ප්ලාස්ටික් පොලිතින් ඇතුල් කරන්න එපා කියලා ලෝකවාසී ජනතාවට පණිවිඩයක් දෙන්න. ඒ අනුව 32 වෙනිදි ගුවන් බට රොෂාන් අබේසුන්දර වයඹදිග ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ගිනිකොන දිග ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර 30කට ආසන්න දුර සයුරේ පිහිනා යාම ඊයේ අලුයම 2ට ආරම්භ කළා. ඔහුගේ මේ දුෂ්කර සවාරියේ පණිවුඩය වූයේ ප්ලාස්ටික් සහ පොලිතින් සාගරයට මුදා හැරීමෙන් සාගරයට වන විනාශය වළක්වමු යන්නයි. සයුර තරණය කරමින් රොෂාන්ට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟාවීමට පැය 10යි විනාඩි 31ක කාලයක් ගත වී තිබුණා. මීට පෙර එම දුර පිහිනු ජර්මන් ජාතික ඇඩම් හූක්ස් ඒ සඳහා පැය 10යි විනාඩි 47ක කාලයක් ගත කර තිබුණා.
किलोमीटर पनस नमय दशम तुनक दुरकिन समन्वित एम समस्त दुर प्रमाणिय पिहिन अवसन किरीमट ओहु गतकल कालय पै विसि अटै विनाडी दह नमयै तप्पर हतलिस तुनक ගුවන් හමුදා බට රොෂාන් අබේසුන්දර විසින් අද විඳ හෙළනු ලැබුවේ 1971 වසරේදී කුමාර් ආනන්දන් විසින් පැය 51 කදී එම දුර පිහිනා තබා තිබූ වාර්තාවයි. මෙම කරතලය සඳහා නම් නොකිය කිව් සම්දිරාතුම ගොඩක් ස්තුතියි. මොකද මම මේ තනිවම ආගමනක් නෙමෙයි. මේක කරන්න ගොඩක් දෙනෙක් මගේ පස්සෙන් හිටියා. ඒ වගේම මම අද දිනේ මේ වාර්තාව ගොඩක් ලොකු ප්‍රමාණයකින් බ්‍රේක් කළා කියන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකවාසී ජනතාවට ප්ලාස්ටික් පොලිතින් සාගරයට මුදහරින්න එපා. පිලිකා කාරක අඩංගු බව තහවුරු වූ පොල් තෙල් මෙට්‍රික් ටොන් 105ක ප්‍රමාණයක් මෙරටින් රැගෙන යාම සඳහා බබර නැමැති නෞකාව අනිද්දා කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළා. මේ අතර සතොස්ස මගින් ලබා දෙන රුපියල් දහසක් පටිනා භාණ්ඩ මල්ලට අපහාස කළ පාර්ශ්වයන්ගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලා එන්තරවාසියමු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාමාන්‍ය වෙළඳපළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල 125ක් පොල් සංවර්ධන අධිකාරිය පරීක්ෂණාගාර මගින් පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කර ගැනුණා. ඉන් සාම්පල 109ක්ම ඇෆ්ලොටොක්සින් අන්තර්ගත නොවන බව තහවුරු වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළා. තවත් සාම්පල 10ක පැවතිය හැකි උපරිම ප්‍රමාණයට වඩා ඇෆ්ලොටොක්සින් අඩු බව හඳුනාගෙන ඇති අතර පැවතිය යුතු උපරිම ප්‍රමාණයට වඩා ඇෆ්ලොටොක්සින් අන්තර්ගත සාම්පල ගණන 6ක් කෙසේ වෙතත් ආහාර පනතේ එන සීමාවන් අනුව එම සම්පල කිසිවක් මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ නොපවතින බැවින් ජනතාව අනිසිබියක් ඇති කරගත යුතු නැතයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළා. පාරම්පරික පොල් තෙල් මෝල් හිමියෝනේ මේ ප්‍රශ්නේ මතු කළේ දඹුල්ලේදී. ඒ අය මාව මුණ ගැසෙන්න ආපු අවස්ථාවේදී මම කියලා තියෙනවා හෙට දිනේදී මාධ්‍ය හමුවක් පවත්තලා ඒ මාධ්‍ය හමුව අනුව ඔබතුමාලා කිව්ව දේ දැන් පවතින දේ පිළිබඳ ඒ අයට හර්ධේ සාක්ෂියට එකඟවත් අවංකවත් ප්‍රකාශනයක් කරන්න කියලා. පාරිභෝගිකයන්ගේ තියෙන ප්‍රෝදරම තමයි දේශීය පොල් තෙල් විශාලයෙන් මිල ගිහිල්ලා. මේ පිටකොටු වෙන්න ජාවා අරංකාරයන්ගේ පොල් තෙල් විකුණ ගන්න බැරි වුණාට රුපියල් 600ට අඩුවෙන් පොල් තෙල් තියෙනවා. ඇෆ්ලොටොක්සින් ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට තහවුරු වූ කටාන රිෆයිනරි සමාගමට අයත් මෙට්‍රික් ටොන් 105ක පොල් තෙල් තොගයක් මෙරටින් රැගෙන යාම සඳහා බබරා නැමැති නෞකාව අනිද්දා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මේ අතර සතොස මගින් ලබා දෙන රුපියල් දහසක් වටිනා භාණ්ඩ මල්ලට අපහාස සිදු කළ පුද්ගලයින්ට ගන්නා පියවර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද හෙළිදරව් කළා. සාන මල්ල දෙන අවස්ථාවේදී රටේ සියලුම අය සාන මල්ලට විරුද්ධව පුද්ගලය යොදවලා දෙවන්ත අද්භූත චෝදනා රාශියක් සාන මල්ලට නැගුවනේ. ඒ පිළිබඳ කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ සතොස සභාපතිතුමා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා දාස සමූහ ව්‍යාපාරයේ සහ තේසැපියුම් කරුවෝ විසින් ඔවුන්ගේ ව්‍යාපාර වලට කරපු ජාතික අපරාධය පිළිබඳ කැමිල්ල දාලා තියෙනවා. පොලිසිය හොයනවා මේ ප්‍රකාශන කරපු අය නැහැ. දැන් දුරුතන අල්ලන වරන්තුවක් ලබාගෙන ඒ අය අත්අඩංගුවට අරන් ඉවෙලා ඒ මාධ්‍යයට තමන්ගේ ප්‍රකාශගෙන කියන්න කියලා තියෙනවා. මම මගේ නීතිඥයන්ට බාර දීලා තියෙනවා සතොස්ස සාන මල්ලට විරුද්ධ කරපු අපහාසයට කෝටි 50ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යවන්න කියලා නීතිඥයන්ට බාර දීලා තියෙනවා. ආනයනික පොල් තෙල්වල පිළිකාකාරක තිබීම පිළිබඳ පුවත මෙරට සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා. එවන් පසුබිමක ස්මාර්ට් ජංගම දුරකථන අධිභාවිතය මොළයේ පිළිකාවලට හේතු සාධකයක් වී ඇතැයි අන්තර්ජාතික පරීක්ෂණයකින් හෙළි වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසනවා. සිරුරේ අසාමාන්‍ය ලෙස වැඩෙන සෛල පාලනයකින් තොරව අවයව පටක පුරා පැතිර යාම පිළිකාවක් ලෙසින් හැඳින්වෙනවා. පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම අසීරු වීමෙන් එය බොහෝ දෙනා මරණීය අවදානමක් වෙත ගෙන යනවා. සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොව වාර්ෂිකව ලක්ෂ 100ක් පමණ අලුතින් පිළිකා රෝගීන් හඳුනාගැනෙන අතර
ඉන් ලක්ෂ 60කට වැඩි පිරිසක් මිය යන බවයි. දැන් භාවිතයේ ඉහළ ගොස් ඇති ස්මාර්ට් ජංගම දුරකථන අධිභාවිතයේද මොලේ පිළිකා සඳහා හේතු සාධක වී ඇති බව අන්තර්ජාතික පර්යේෂණ ආයතනයේ සිදු කළ පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා. ඒතර සමහර පර්යේෂණවලින් මත පළ කරලා තියෙනවා ජංගම දුරකථනය නිසා පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. අපිට දැනට දත්ත ලැබිලා තියෙන පිළිකාවන් තමයි මොලේ ආසිත ග්ලයෝමා මෙනින්ජියෝමා කියන පිළිකා. ඒ වගේම ශරීරයට තම සමීපව මේ දුරකථන තිබීම නිසා තව එන්න පුළුවන් රෝග යන කියලා තියෙනවා පියවරු පිළිකා සහ පිරිමියාගේ වඳභාවය වගේ දේවල්. තරඟකාරී ජීවන රටාව තුළ මෙම අවදානම දුරස් කර ගැනීම සඳහා අප අනුගමනය කළ යුතු හැසිරීම් පිළිවෙත් මොනවාද? මේ ස්මාර්ට් ජංගම දුරකථන කියන්නේ සෙල්ලම් බඩුවක් කරගන්න එපා. ඒක කෝල් එකක් ගන්න එහෙම නැත්නම් අපේ අත්‍යවශ්‍ය කාරණයකට විතරක් පාවිච්චි කරන උපකරණයක් විදිහට භාවිත කරන්න. ජංගම දුරකථනෙන් කතා කරන කාලය අඩු කරා. ශරීරයට තමන්ගේ ජංගම දුරකථන තිබෙන දුර වැඩි කරා. පීක ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ්ස් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. දෙවැනි කාරණය තමයි ජංගම දුරකථනයේ බැටරි එක 120ට වඩා අඩු වෙනම් ඒක චාර්ජ් කරලා පාවිච්චි කරන්න පුළුවන් තරම් බැටරි අඩු වෙලාවට පාවිච්චි කරන්න නැතුව. සිග්නල් අඩු වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ විදුලි සෝපානයක් තුළ එහෙම නැත්නම් පොළවෙන් යට තියෙන අංගණයන් තුළ වගේදී පාවිච්චි කරන්න නැතුව ඉන්න. එතනදී ගොඩක් වැඩි මේ සංඛ්‍යාතය. දෛනික ජීවිතයේදී අපි කෑම කනකොට නැත්නම් නිදා ගන්නකොට මේක පාවිච්චි කරන්න එපා. මොබයිල් ෆ්‍රී බෙඩ් ටයිම්, මොබයිල් ෆ්‍රී මීල් ටයිම්. ඒතකොට මේවත් එක්ක අපිට පුළුවන් දෛනිකව අපි ගත කරන කාලය අඩු කරන්න. පාවිච්චි කරාට ස්මාර්ට්ෆෝන් එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අධික වශයෙන් භාවිත කිරීම සහ වැරදි විදිහට පාවිච්චි කරන එක තමයි අපි අවම කරගන්න ඕනේ. කිරුළපන සිරි ඇලන් මැතිනි ආරාමයේ නව ගොඩනැගිලි සංකීර්ණය සහ භාවනා උද්‍යානය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා. ඒ වෙනුවෙන් පැවති දානමය පින්කමටද ජනාධිපතිවරයා එක් වුණා. කිරුළපන සිරි ඇලන් මැතිනි ආරාමයේ අභිනවයෙන් ඉදිකළ දානශාලාව, ගිනිහල්ගය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවති දානමය පින්කම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. මෙම අවස්ථාවට ආර්ථික පුනර්ජීවන කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස මහා සංඝරත්නයට දානය පිළිගැන්වීම සඳහාද එක් වුණා. මෙම පින්කමට මල්වතු හා අස්ගිරි අනුනා හිමිවරුද වැඩම කර සිටියා. මෙම පින්කම පැවැත්වීමේ තවත් අරමුණක් වූයේ අද දිනට යෙදි ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ජන්මදිනයට සහ හෙටට යෙදි ඇති උන්වහන්සේගේ මෑණියන්ගේ ජන්මදිනයට ආශිර්වාද එක් කිරීමයි. පාස්කු ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ්මිරාල් සරත් වීරසේකර මහතාද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා. මෙරට දීසක් සැකකරුවන් 108ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම රැඳවුන් නියෝග මත 75ක් තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ විදේශ රටවල අත්අඩංගුවේ සිටි 54 දෙනාගෙන් 50ක් මේ වන විට අපි ශ්‍රී ලංකාවට රැගෙන විත් වැඩිදුර විමර්ශන සිදු කරන අතර පොලිසිය විසින් මේ වන විට පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 32 දෙනෙකුට නඩු පැවරීම සඳහා සිද්ධීන් 8කට අදාළ උද්ෘත ගොනු 8ක් දැන්ටමත් නීතිපති වෙත යවා තිබෙනවා. නීතිවේදතුමාට දැන් ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාවක් ලැබී තිබෙන නිසා සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරමින් සිටිනවා. ඊට ඍජුව හා වක්‍රව සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පැමිණිය යුතු බවට මම තරයේ විශ්වාස කරනවා. තම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මේ මහා ඛේද වාචකය උපයෝගී කරගත යුතු නැත. එම නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය හැඩගස්වාගෙන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම මිස ආත්මලාභය වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය උලුප්පා දක්වීම නොවන බව ප්‍රකාශ කළ යුතුය. ඇත වගකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අපේ වගකීම විය යුත්තේ සැකය හා අවිශ්වාසය උඩදුවන්නට ඉඩ නොදී මිනිසුන් දුරස් කරලා තවදුරටත් තියෙන තුවාලය පෑරීම නොව මනුෂ්‍යත්වය හා ශ්‍රී ලාංකිකත්වය නැමැති මහා පොදු සාධක මත පදනම් වී ජනතාව අතර සාමය ගොඩනැගීමට වෑයම් කිරීමට කටයුතු කිරීමයි.
राज्य पालन तंत्रे अकार्यक्षमताव जनता अप्रसादे केरही बलपायतै नारायण पीट अभयाराम पुराण विहारस्थाने विहाराधिपति पूज्य मुरुत्तेट्वे आनंद हिमियन पवसनवा राज्य तंत्रे खड़ा हरी अतिबेन विनीत राज्य तंत्री मूल पुटोल नायक दुर्ल नायक दुर्ल नायक हेम धर्म खड़ा हेल्लाइतिबेन्नी बड़ा हुद नायक पत्र परपाल धन पत्र राजतंत्री खड़ा गम्मी हेमत्म वीरवंस हेमत्म अभ्याराम युगंडा वीरवंशमा वाहन पहरगनियान हिमियाट आत्मरक्षा दिशा पोलिस माध्य प्रकाशक नियोज्य पोलिस पति अजित रोहन महता पवसनवा अदत वाहन हिमियकु लीसिंग समागमक नियोजित पिरिसकगे मेर प्रहारयकट लक्विमे सिद्धियक पोलोन्नरुव अरल गांगविल प्रदेशयेन वार्ता वुना පොළොන්නරුව අරලගංවිල පහේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින 32 වැනි බුද්ධික සදරුවන් තිරෝදරත හිමිකරුවෙක් මීට පෙර පාසිකුඩා ප්‍රදේශයේ හෝටල එක සූපවේදියෙකු ලෙස සේවය කළ ඔහුට කොවිඩ් ව්‍යාප්තිය සමග එම හෝටලයේ වසා දැමීම නිසා රැකියාව අහිමි වී තිබුණා. පසුව ඔහු දෙහිඅත්ත කණ්ඩියේ මුල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ 5 මාරක ණය මුදලක් ලබාගෙන තිබුණේ සිය නිවසේ කුඩා බේකරියක් ඉදිකිරීම සඳහායි. ණය මුදල වෙනුවෙන් ඔහු ඇපේට තබා තිබුණේ සිය තිරෝදරතේ හිමිකාරීත්ව සහතිකයයි. ණය මුදලට අදාළ මාස දෙකක ණය වාරික නිසි පරිදි ආපසු ගෙවීමට නොහැකි වීම හේතුවෙන් අද අලුයම තම නිවසට පැමිණි අදාළ මුල්‍ය සමාගමේ පිරිසක් තමාට පහර දී තිරෝදරතේ පැහැරගෙන ගිය බව මේ වන විට රෝහල්ගතව සිටින බුද්ධික සඳරුවන් පවසනවා. අන්දරම පහර දුන්නා. මම බීම ඇදගෙන ගියා. මම ඇදගෙන ගිහිල්ලා මඩ ගැව්වා. පොළවේ ඔළුව අනින්න තරම් මං අහන්නේ මොකද්ද මේ කම්පැනිස් වලට අපි කරපු වැරද්ද? වාරික තුනක් ඇරියස් වෙලා ඒ වාරික තුනම ඊයේ මම රුපියල් 20000ක් දැම්මා නම් එතකොට එයාලා සීස් කරන්න කොහොමවත් මම අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව බුද්ධික මේ පිළිබඳව අරලගංවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකයි. ලීසිං සමාගම් වල නියෝජිතයින්ට මෙලෙස පොලිසියේ මැදිහත් වීමකින් තොරව බලහත්කාරයෙන් වාහන පැහැරගෙන යා නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. පොලිසිය නොමැතිව සන්තකය ලබා ගැනීමට යම් කණ්ඩායමක් කල්බතු සමාගමක නියෝජිතයින් ගියොත් එය ප්‍රශ්නගත තත්වයක් විය හැකි. ඒ අනුව අනෙක් පාර්ශවය සමහර විට ඔවුන්ගේ ආත්මාරක්ෂාව තකා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම අදාළ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා ඉන් පසුව පොලිස් නිලධාරීන් හෝ නිලධාරියෙකු සමග සන්තකය ලබා ගැනීමට යා යුතුයි.